දෛතරුවන් සරණයි සිල් දිනාටම හොඳයි අද දිනේදී අපි මේ සත්‍ය විභංග සූත්‍රය අපි ලියා ගනිමු ඉතින් අද දිනේදීත් අපි මේ දේශනාව කරන අතරතුරදී කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව ඉදිරිපත් කරන්න මේ කාරණා පැහැදිලි කරලා දීම ඉතාමත් අපහසුයි මොකද දැන් අපි දන්නවා බුදු පියාණන් වහන්සේගේ කාලෙදී මේ අෂ්ටඵල සමාපatti වැඩිච්ච පස් දෙනෙක් හිටියා. අපි ඇයට කියනවා පස්වග මහණුන් කියලා. එතකොට මේ අය අර අවුරුදු ගානක් තිස්සේ මේක වඩලා 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 ඒගොල්ලොත් ඇත්තටම හිව්වේ මොකද්ද? නිවන හිව්වේ ඒගොල්ලත් ඇත්තටම. නිවන හොයලා මේක වඩලා 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 විමුක්තිය හොයලා සෑහෙන කාලයක් මේ බෝසතාණන් වහන්සේ සමග ඒකට මේ මඟ වැදුවා. ඊට පස්සේ දැන් බුදු පියාණන් වහන්සේ මේ අවබෝධත්වයට පත් වෙලා ඇවිල්ලා මේ පස්වග මහණුන්ට මේ උන්වහන්සේලාට මේ දේශනාව කරා. ඒ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරා. හැබැයි දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළාත් පළවෙනි දවස පුරාම ධර්මයේ දේශනා කළාත් දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අපි තියෙන්නේ ඒක ඇත්තට මොකක්ද අර මේ සාරාංශයක් විතරයි. නැත්නම් අපිට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සමහරට පැය කාලෙකින් විනාඩි 20කින් විතර කියවලා ඉවර කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට හුඟක් එහාට ගිය තැනක තමයි මේ කියපු දේශනාව තිබුණේ. මේ බුදු පියාණන් වහන්සේ කරපු දේශනාව තිබුණේ. ඉතින් මෙහෙමත් දේශනා කළා පළවෙනි දවසේ මේ පස් නමගින් මේක තෝරාගත්තේ එක නමයි. ඉතුරු හතර නමටම මේ පළවෙනි දවසේ මේ කියපු කారణ තේරුණේ නැහැ. ඊට පස්සේ දෙවෙනි දවසේ යනකොට ඔන්න තව එක නම. කොහොමවම කියලා අස්සජි හාමුදුරන්ට පස්වෙනි දවස් දක්වාම යන්න සිද්ධ වුණා මෙන්න මේ කාරණේ තෝරගන්න. මේ කාරණේ තෝරගන්න මෙච්චර අමාරු ඇයි කියලා මම ඔබට කියන්නම්. පළවෙනි කාරණේ තමයි ඔබ කවදාවත් ඔබේ ඇස් දෙක දැකලා තියෙනවද? ඔබ කවදාවත් ඔබේ ඇස් දෙක දැකලා තියෙනවද? ඒක දකින්න පුළුවන්ද? දකින්න බෑනේ කවදාවත්. මොකද අපි දැන් කණ්ණාඩියකින් මූණ බැලුවාම අපි හිතනවා ඒ ඇස් දෙක පේන්නේ කියලා. හැබැයි අපි ඒ දකින්නෙත් ආයේ මොකද්ද ප්‍රතිබිම්බයක් විතරමයි. ඉතින් අපිට කවදාවත් අපේ ඇස් දෙක පේන්නේ නැහැ. ඒක බලන්න විදිහකුත් නැහැ. බලන්න ක්‍රමවේදයක්කුත් නැහැ. දැන් ඒ වගේම තමයි මෙතන මේ කාරණේ. මේ බුද්ධ ශාසනය අපි මේ කතා කරන්නේ මොකක් දිහා බලන්නද? මොකක් දිහා බලන්නද කතා කරන්නේ? තමන්ගෙම සිත තියා බලන්න. එතකොට තමන්ගෙම සිත දිහා බලන්න වෙන්නේ මොකෙන්ද? ආයි බලන්න වෙන්නේ තමන්ගෙම සිතෙන්මයි. දැන් ඇහැකින් ඇහැ බලහැක් බලන්න බෑ වගේම සිතකින් සිතක් බලන එක මොකද්ද? ඇත්තට මොකද්ද? කරන්න පුළුවන් වැඩක් නෙමේ බැලු වැල්මට. ඒකයි මේ අනන් සංසාරය පුරාට මේක මෙච්චර මොකද ප්‍රමාද වෙන්නේ. ඇත්තටම සිතකින් සිතක් බලනවත් නෙමේ මේක. ඒක තමයි මේක ඇහෙන් පේන්නේ නැති, කනෙන් කනට ඇහෙන්නේ නැති, නාසයට දැනෙන්නේ නැති, දිවට දැනෙන්නේ නැති, කයට දැනෙන්නේ නැති, මනට දැනෙන්නේ නැති. එතනින් එහා ගිය තැනකටින් තමයි මේක ඇත්තම ගෝචර වෙන්නේ. මේ සලායතන වලින් එහා ගිය තැනකින් තමයි මේක ගෝචර වෙන්නේ. ඉතින් මේ සලායතන ඇතුළෙන් අපි මොකක් හරි එකක් දකින්නවා නම් හොයන්න යනවා නම් ඒක නිවන නෙමෙයි. ඉතින් අපි මේ නිවන් මාර්ගයේ යනකොට අපි මේ සලායතන වලට ගෝචර වෙන තැනකින් තමයි මුගක් වෙලාට පටන් ගන්න. ඉතින් අපි ඕක විස්තර කරගන්න පුළුවන්. ඕක මජ්ජේ සූත්‍රයේ තියෙනවා සක්කාය සමුදේ ඒකාන්තේකි සක්කාය තවාන්තේකි කියලා. සක්කාය සමුදේ ඒකාන්තේකි සක්කාය තවාන්තේකි කියලා. මේ සක්කාය සමුදේ කියන්නේ මේ සක්කාය සමුදේ වුණාට පස්සේ වෙන වැඩපිළිවෙල. ඊළඟට සක්කායන්තේ කියන්නේ මේ යන්න මේ සක්කාය ගොඩ නැගෙන වැඩපිළිවෙල. දැන් අපි මේ ලෝකේ තියෙන සියලු ක්‍රියාකාරකම් මේ ලෝකේ තියෙන සියලු ක්‍රියාකාරකම් සියලු ආගම් සියලු දෘෂ්ටි සියලු දේවල් පිහිටා සිටින්නේ මේ සක්කාය සමුදය වුණාට පස්සේ එතනින්ද. ඒ කියන්නේ ඇති ඇහැකුත් ඇති රූපයකුත් ඇති කනකුත් ඇති ශබ්දයකුත් ඇති නාසයකුත් ඇති ගන්ධයකුත් ඇති රසයකුත් ඇති ස්පර්ශයකුත් ඇති කයකුත් ඇති ස්පර්ශයකුත් ඇති මනකුත් ඇති ධම්මකුත් ධම්මයකුත් මත පිහිටලා තමයි මේ සම්පූර්ණ කතාවම ඔක්කොම ගොඩනගලා තියෙන්නේ. මේ භාෂාවත් ඒ විදිහම තමයි. දැන් අපි ඕක මම උපමාවකින් ඔක විස්තර කරන්නම්. හැම වෙලාවෙම මේ
සක්කාය සමුදේ වෙච්ච තැන හැම වෙලාවෙම අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙකකින් තොරව කවදාවත් මේක කතා කරන්න බෑ. එතනින් එහාට මේක ගෝචර වෙන්නේ නැහැ. දැන් ඔක උපමාවකින් ගත්තොත් අපි දැන් භාෂාවේ තියෙනවා අපි රීති ටිකක් තියෙනවා මේ භාෂාව. මේ භාෂාවත් හැදිලා තියෙන්නේ ඇත්තටම මේ විදිහටම තමයි. දැන් අපි හිතමු ගඟ ගලනවා කියලා අපි කියනවා. එහෙම නැත්නම් මොකද්ද? වැස්ස වහිනවා කියලා කියනවා. ගඟේ මොනවාද තවත් ගලන්න තියෙන්නේ? ගඟ කිව්වට පස්සේ ගලනවා කියලා කියන්න ඕනේ දාපෝ. වැස්ස කිව්වට පස්සේ වහිනවා කියන්න ඕනේද? හැබැයි අපි නිකන් ගඟ හරි නිකන් වැස්ස හරි කිව්වොත් මොකද ඒක? නිකන් නොගැලපෙන ගතියක් එනවා නේද ඒක? ඇයි ඒ නොගැලපෙන ගතියක් අපිට දැනෙන්නේ? මොකද ඒකේ අන්ත දෙකක් නැති හින්දා. නිකන් ගඟ කිව්වහම නිකන් වැස්ස කිව්වහම අන්ත දෙකක් නැති හින්දා. ඉතින් අපිට වාක්‍ය සම්පූර්ණ නැහැ ගඟ ගලනවා කිව්වේ නැත්තම් වැස්ස වහිනවා කිව්වේ නැත්තම්. අපිට හැම වෙලාවෙම දෙයක් තියෙනවා නම් ඒක මොකද්ද? තව දෙයකට සාපේක්ෂවමයි තව දෙයක් තියෙන්න ඕනේ. යමක් තියෙනවා නම් ඒක එක්ක ඒක බලන්නෙක් ඉන්න ඕනේ. එහෙම නැත්තම් මොකද්ද? ඒක ඇහෙන්නෙක් ඉන්න ඕනේ. එහෙම නැත්තම් ඒක දැනෙන්නෙක් ඉන්න ඕනේ. එහෙම නැත්තම් ඒක විඳින්නෙක් ඉන්න ඕනේ. ඒකෙන් තොරව යමක් හිතන්න පුළුවන් කියලා පොඩ්ඩක් බලන්න. යමකට සාපේක්ෂ නැතුව යමක් හිතන්න පුළුවන්ද? හොඳට කල්පනා කරලා බලන්න. මේක සියුම් කාරණයක්. මම මේක මෙතනින්ම පටන් ගත්තේ ගැඹුරු තැනින් මේක පටන් අරගෙන ඊට පස්සේ ගියාගෙන යන. යමකට සාපේක්ෂ නැතුව අපිට යමක් හිතන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම අපි හිතන්නේ යමකට සාපේක්ෂවම තමයි. ඉතින් මේ සම්පූර්ණ මේ භාෂා මේ වචන පද මේ සියල්ල මේ ලෝකේ හැම දෙයක්ම සෑදිලා තියෙන්නේ මේ යමකට සාපේක්ෂවමයි. හැම වෙලාවෙම එතන අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙකට සාපේක්ෂවම තමයි හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. බලන්න දෙයක් තියෙනවා නම් බලන්නේ කියනවා. මොකක් හරි දෙයක් පණවන්න බෑ අපිට. බලන්නේ, අසන්නේ, විඳින්නෙක් නැතුව කිසිම දෙයක් පණවන්න බෑ. අන්න ඒ වගේ ස්වභාවයක් ගැන අපිට හිතා ගන්නත් බෑ. ඉතින් මේක හැබැයි මේ ස්වභාවය තමයි අපි තෝරගන්නත් ඕනි ස්වභාවය. ඊළඟට තව කාරණයක් කියනවා. අපි නිවනට කියනවා නිරපේක්ෂ කියලා. මේ නිවනට කියන නම් වලින් එක නමක් තමයි නිරපේක්ෂ කියලා කියන්නේ. දැන් මේ නිරපේක්ෂ தත්ත්වය පිළිබඳව අපිට හැම වෙලාවෙම තියෙන සාපේක්ෂක අදහසක්. හොඳට බලන්න. ඔබට නිවන ගැන තියෙන්නේ මොකද්ද? මඤ්ඤණාවක්. මේක තියෙන මූල පරියාය සූත්‍රයේ මේක විස්තර කරලා තියෙනවා. අපිට හැම වෙලාවෙම තියෙන නිවන ගැන මඤ්ඤණාවක්. මොකක් හරි ඒකට සාපේක්ෂව හැදිච්ච ප්‍රඥාප්තිය. මම මේ කියන වචන ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ අපි නිවන කියන්නේම එක්කෝ අපි පොඩි කාලේ අහලා, එහෙම නැත්නම් ධර්ම දේශනාවකින් අහලා, එහෙම නැත්නම් වෙනත් මොකකින් අහලා වචන වලින් විස්තර කරගන්න පුළුවන් තැනකට, වචී සංකාරයක් කරගන්න පුළුවන් තැනකට, එහෙම නැත්නම් යම්සි හැඟීමකට ගොඩනගා ගන්න පුළුවන් තැනකට අපි හැම වෙලාවෙම නිවන දාලා තියෙනවා. ඒ නිවන එතනට වැටිලා තියෙන්නේ අපි යමකට සාපේක්ෂව තමයි හැම වෙලාවෙම නිවන මනින්නේ යන්නේ. අතරම අපිට ගැන නිවන ගැනක් තියෙන අපිට මොකද්ද? සංකල්පයක්. හැබැයි මොකක් හරි සංකල්පයක් තියෙනවා නම් මොකක් හරි සංකල්පයක් තියෙනවා නම් ඒක නිවන නෙමෙයි. මොකක් හරි එකකට සාපේක්ෂව ඒක දකිනවා නම් ඒකත් නිවන නෙමෙයි. එහෙනම් මේ සම්පූර්ණ මේ සාපේක්ෂක වලින් තොර තැනක් තමයි නිවන කියන්නේ. හැබැයි අපිට මේ නිවන තෝරගන්නත් වෙන්නේ මොකද්ද? සාපේක්ෂක තුලින්ම තමයි. යම්කිසි සාපේක්ෂ ගොඩක් තුලින් තමයි මේක තෝරගන්න වෙන්නේ. ඉතින් මේ කියන සමහර ඒවා ඔබට ගැඹුරු වැඩි ඇති. හැබැයි මම අර කලිනුත් කතාවක් කියනවා. ඒවා ගැඹුරු නම් හොඳම දේ තමයි ප්‍රශ්නේ මෙතනට ඉදිරිපත් කරන්න. තව තැනකට ඉදිරිපත් කරොත් ඔබට උත්තරේ හම්බෙන්නේ නැහැ. ඔබට නිවැරදි උත්තරේ හම්බෙන්නේ නැති වෙයි. මොකද මේ මොකද්ද කියන්නේ කියලා ඒ පුද්ගලයාට අවබෝධයක් නැහැ. තවද දැන් අර අන්දියෝ දෙන්නෙක් එකතු වෙලා කතා කරනවා වගේ වැඩක් වෙන්නේ. හොඳයි. දැන් අපි මේ කාරණේත් මේ විදිහට මෙහෙම තෝරගෙන මෙතනින් එහාට ගිහිල්ලා අපි මේක තෝරගන්නවා. එතකොට දැන් මෙතනින් එහාට යනකොට අපි දැනට පිහිටලා සිටින යම් කිසි සම්මුතිකක් තියෙනවා නම් ඒ සම්මුති වලින් ඔබේ තමයි නිවන තියෙන්නේ. මේක පොඩි උපමාවකින් විස්තර කරොත් අපි හිතන්න අන්දියෝ පිරිසක් ඉන්නවා. මේ අන්දේව පිරිස කවදාවත් කිරි කාලා නැහැ කියලා අපි හිතන්නකෝ. එතකොට මේ අන්දේව පිරිසකින් එක්කෙනෙකුට මේ ඇස් පේන මිනිස්සෙක් හම්බ වෙනවා.
එතකොට මේ අස්පේන මිනිස්සයා මේ අන්ධයාට කියනවා මේ ලෝකේ තියෙනවා කිරි කියලා જાතියක් කියලා. එතකොට අර අන්ධයා අහනවා කිරි මොන වගේද කියලා. එතකොට අර මිනිස්සයා කියනවා කිරි සුදු පාටයි කියලා. දැන් අන්ධයා සුදු පාට දැකලත් නැහැ. ඊට පස්සේ අන්ධයා අර අන්ධයා අහනවා සුදු පාට මොන වගේද කියලා. ඊට පස්සේ කියනවා කොකා වගේ කියලා. දැන් අර අන්ධයා මොනවාද කොකා දැකලත් නැහැ. ඊට පස්සේ අහනවා කොකා මොන වගේද කියලා. අන්න ඊට පස්සේ මොකද කරන්නේ අත මෙහෙම වකුටු කරලා පෙන්නනවා. ඊට පස්සේ මේක අත ගාලා අන්න අන්ධයා සංඥාවක් දාගන්නවා කිරි කියන්නේ මේ වගේ එකක් කියලා. ඊට පස්සේ මොකද කියන්නේ මේ අන්ධයව රැළට ගිහිල්ලා එයාත් මොකද කියන්නේ මේ ලෝකේ කිරි කියලා જાතියක් තියෙනවා. ඒක මේ වගේ කියලා ඔන්න පෙන්නනවා. ඊට පස්සේ මේ අන්ධයෝ ඊට අතරේ සම්මුතියක් පැනවෙනවා. මොකද්ද කිරි කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ කියලා. දැන් ওই අන්ධයව අතරින් තව අන්ධයෙක් ඇවිල්ලා ආය අර මිනිස්සයෙක්ගෙන් ඇහුවා. ආයයන් ওই සංවාදේ ওই විදිහටමයි නේද? ආයන්නේ ওই විදිහටමයි ওই සංවාදේ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් මේක ඇතුලේ මොකද්ද සම්මුතියක් පහළ වෙනවා. මොකද්ද? කිරි කියන්නේ මෙන්න මේ වගේ කියලා. සම්මුතියක් පහළ වෙනවා. දැන් උතන්ට ඇවිල්ලා තව කෙනෙක් කවුරු හරි තව අන්ධයෙක් හරි තව මිනිස්සෙක් හරි ඕක ඔහොම නෙමෙයි කියලා කිව්වොත් මොකද වෙන්නේ? ලොකු රණ්ඩුවක් එන්න පුළුවන්. දැන් ඇත්තටම අපි මේ නිවන තෝරගන්න යන්නේ ඔය විදිහටම තමයි. මොකද්ද? මේ අන්ධයා තෝරගත්ත විදිහටම තමයි. එතකොට දැන් අපි නිවන මෙහෙමයි කියලා අර අන්ධයා තෝරගත්ත යම් ආකාරයකද එහෙම තෝරගෙන ඊට පස්සේ මොකද? කට්ටිය මේක තුළ මොකද්ද? සම්මුතියක් හදාගන්නවා. මේ නිවනට විතරක් නෙමෙයි සියලු සම්මුති මේ ලෝකේ හැදිලා තියෙන සියලු සම්මුතින් හැදිලා තියෙන ওই විදිහට. ඊට පස්සේ සම්මුතියක් හදාගෙන ඊට පස්සේ මේක මෙහෙමයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් මේක මෙහෙමයි කියලා අපිට යමකට පණවන්න පුළුවන් නම් ඒක නිවන වෙයිද? මේක මෙහෙමයි කියලා අපිට යමක් පණවන්න පුළුවන් නම් ඒක නිවන වෙන්න පුළුවන්ද? එහෙම නිවන වෙන්න බැයි. කොහොමත්ම විදිහක් නැහැ. මොකක් හරි සංකල්පයකින් මොකකට හරි සාපේක්ෂව අපිට නිවන පණවන්න පුළුවන් නම් ඒක කවදාවත් නිවන වෙන්නේ නැහැ. ඉතින් අපි මේ කාරණේ තෝරගෙන මේ සම්මුතිය තියෙන මේ පාවිච්චි කරන වචන ටික අපි පාවිච්චි කරන්නේ ඉනිමගක් විදිහට විතරයි. එතකොට අපි මේ දැන් මේ සූත්‍රයක් කිව්වත් මොකක් හරි දෙයක් කිව්වත් ඉනිමගක් විදිහට විතරයි මේක පාවිච්චි කරන්නේ. නැතු ඒව මත පිහිටා සිටිනවා නෙමෙයි. ඒව මත පිහිටා සිටියොත් මං ඉස්සරහට මම ಜಾති විස්තරය කරනවා. තව ಜಾති ටිකක් පහල කරගෙන තව දුක්ඛන්දක් විඳින එක විතරයි වෙන්නේ. මේ හැම වචනයක් පාසාම ಜಾතියක් පහල වෙනවා. එතකොට මේ වචනවල පිහිටා සිටියොත් නැවතත් අපිට ಜಾති දුක උරුම වෙනවා. හොඳයි. දැන් අපි මේ සම්මුති ගැන කතා කරොත් අපි ඔබ අහලා ඇති ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍විභංග සූත්‍රය ඔබ අහලා ඇති. මේක කතා වෙනවා මොකද්ද? උප්පත්තියක් ගැන කතා වෙනවා. ජාතියක් ගැන කතා වෙනවා. මරණයක් ගැන කතා වෙනවා. ජරාවක් ගැන කතා වෙනවා. දැන් මෙහෙම කතා වෙනකොට ඔබට දැනට මේකෙන් තේරිලා තියෙන්නේ මොකද්ද? මම මෙහෙම ඇහුවොත් මොකද්ද මේ ජාතිය? මොකද්ද මේ ජරාව? මොකද්ද මේ මරණය කියලා මං ඇහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? දැනට තියෙන සම්මුතිය මොකද්ද? ඒ සත්ත්වනිකාය කියලා දෙක එක එක ಜಾති ටිකක් තියෙනවා. මොනවාද මේ ಜಾති ටික? මනුස්ස ಜಾතිය තියෙනවා, දේව ಜಾතිය තියෙනවා, ඊළඟට මොකද්ද? බලු ಜಾතිය තියෙනවා, പ്രേත ಜಾතිය තියෙනවා. ওই විදිහට. එහෙමනේ තියෙන්නේ සූත්‍රෙත් තියෙන්නේ. කියලා අපි හිතාගෙන ඉන්නවා. ඊළඟට ජරාව කිව්වන් පස්සේ අපිට මොකද හිතෙන්නේ? අපිට දැන් මෙතන වෙනවා බඩු මිට්ටු කැඩිලා යන එක, වයසට යන එක, අන්න එකක් අපිට පේනවා. ඉතින් මරණය කිව්වන් පස්සේ මේවා කැඩිලා බිඳිලා යන එක, මිනිස්සු මැරෙන එක, සත්තු මැරෙන එක අන්න අපිට පේනවා. මේ විදිහට අපිට මේක නොයෙකුත් ආකාරයෙන් දැනට අපිට හිතිලා තියෙනවා මෙන්න මේ කාරණේ. තෝරගෙන තිනවා මේ විදිහට. අපි පොඩ්ඩක් මේක බලමු. සූත්‍රය ඇසුරෙන් බලලා අපි එතනින් එහාට තෝරගනිමු. දැන් මේ සත්‍ය විභංග කියන්නේ මේ සරියුත් හාමුදුරුවෝ තමයි මේක විස්තර කරන්නේ. ඇත්තටම මේ දැන් අපි දැන් මේ තියෙන පොතේ ඔය කරපු විස්තරේ තියෙනවද? තියෙන පුළුවන්ද? දැන් මෙතන මොකද්ද මේ තියෙන්නේ? සාරාංශය. කරපු සම්පූර්ණ දේශනාවේ
සාරාංශය තමයි තියෙන්නේ. ඉතින් දැන් අපිට මේ සාරාංශය අරගෙන ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මේක අනිත් පැත්තට ලියා ගන්න වෙනවා. ඉතින් මොකද මේ දුක්ඛාරිය සත්‍යං කියලා හෙව්වම කියනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛා, දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසාපි දුක්ඛා, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඊට පස්සේ කතමාචාවසෝ ජාති යාතේසං තේසං සත්තානම් තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතා උසෝ ජාති. දැන් අපිට මේ මේක අහපු ගමන් අපිට හිතෙන්නේ දැන් මේ සත්ත්ව උප්පත්තියක් ලැබිලා මොකද වෙන්නේ? ජාතියක් පහළ වෙලා ඊළඟට ආයතන හයක් පහළ වෙන කතාවක් ගැන මේ එන්නේ කියලා. ඒකද මේක මේ කියලා තියෙන්නේ. මේ මෙතනින් එහාට ගිය මේ කාරණයක් තමයි මෙතන කියලා තියෙන්නේ. මෙතන ඇත්තටම මේ කියලා තියෙන්නේ එක ක්ෂණ මාත්‍රයක සිද්ධ වෙන ක්‍රියාවලිය. එක ක්ෂණ මාත්‍රයක සිද්ධ වෙන ක්‍රියාවලිය. ජාති සංජාති. ජාති සංජාති. හරි, මම මේක උපමා දෙක තුනකින් ඔබට කියන්නම්. ඒක කියවම ඔබට තේරෙයි කොහොමද මේ කාරණේ සිද්ධ වෙන්නේ කියලා. හරි. දැන් අපි ඉස්සලාම මෞකසකෙන් උපත්ති ලැබුවට පස්සේ අපි එහෙම හිතාගෙන මෞකසකෙන් උපත්ති ලැබුවා කියලා. හරි. දැන් ඉස්සලාම අපිට මොකද්ද හම්බුනේ? උණුසුමක් හම්බුනා. අම්මා වගේ උණුසුමක් හම්බුනා. එතකොට අපිට ඉස්සලා මොකද පහළ වුණේ? මේ උණුසුම කියන ජාතිය. එතකොට මේ උණුසුම මේ ස්පර්ශ උණුසුම කියන ජාතිය පහළ වුණා. එතකොට මේ උණුසුම කියන ජාතිය තමයි මොකද්ද එතකොට? අම්මා වුණේ. තාම මේකට නමක් දීලා නැහැ. මේ උණුසුම කියන ජාතිය තමයි අම්මා වුණේ. හරි. ඊළඟට අපිට යම්කිසි ස්පර්ශයක් උඩ ලැබුණා. ඊට පස්සේ මේ ස්පර්ශයයි මේ උණුසුමයි කියන දේ ජාති දෙක එකතු වෙලා අලුතෙන් ජාතියක් වුණා. ජාති සංජාතු වුණා. අලුතෙන් ජාතියක් ඇදුණා. එතකොට ඒ ජාතියනේ ඊට පස්සේ අම්මා කියන ජාතිය වුණේ. පැහැදිලිද? ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මේකට එකතු වුණා මොකක් හරි හඬක්. ඒක හඬක් කියලා තේරුණෙත් නැහැ. අන්න තව ජාතියක් පහළ වුණා. දැන් ඊට පස්සේ අම්මා වුණේ මොකද්ද? ආයිත් මේ ජාති තුන එකතු වෙලා මොකද්ද? සංජාතියක් ඇදුණා. හරි. ඊට පස්සේ මොකද්ද? යම් ඡායා සටහන. එතකොට මේ ඡායා සටහන කියන ජාතියත් එකතු වෙලා අන්න මොකද මේ ජාති ටික එකතු වෙලා ඔන්න සංජාති වුණා. හරි. දැන් ඊට පස්සේ ඔහොම ඔහොම ගිහිල්ලා බොහෝ කාලයක් ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේකට නම කියවැටෙනවා. මේ නම මොකද? අම්මා කියන්නේ මොකද? අම්මා කියන නම කියන්නේ මොකද? තවත් ජාතියක්. අම්මා කියන නම කියන්නේ මොකද්ද? තවත් ජාතියක්. එතකොට මේකට මොකද්ද? දැන් අම්මා කිව්ව ගමන් මොකද්ද? ජාතියක් පහළ වෙලා තියෙනවා. අර ඔක්කොම මොකද්ද? සංජාති වෙලා අනන්තයෙන් ජාතියක් පහළ වෙනවා. දැන් ඔහොම 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 ඇවිල්ලා 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 මේ විදිහට ස්පර්ශ ජාති, රූප ජාති, ශබ්ද ජාති, ගන්ධ ජාති, රස ජාති, ස්පර්ශ ජාති, ඊළඟට සංකල්ප ජාති ටිකක් එකතු වෙලා තමයි සංජාති වෙලා තමයි මොකද්ද? අම්මා කියන ජාතිය පහළ වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ ජාතිය මොකද්ද කියලා අපි තව පොඩි උපමාවකින් තෝරගන්නවා. එතකොට දැන් මෙතන හැම වෙලාවෙම මොකද වෙන්නේ? ජාති සංජාති වෙනවා. එතකොට හැම වෙලාවෙම ආරම්භණයක් ආවට පස්සේ පෙර ගොඩ නැගිලා තියෙන යම් ජාති ටිකක් තියෙනවා නම් ඒ ජාති ටිකට අනුකූලව සං වෙලා එකතු වෙලා අලුත් ජාතියක් පහළ වෙනවා. අන්න ජාති සංජාති වෙනවා. මේක බලන්න හැම මොහොතදීම සිද්ධ වෙන කාරණයක්. හැම ෂණ මාත්‍රයකදීම මේක සිද්ධ වෙනවා. ජාති සංජාති වෙනවා. තව ওই ජාති කියන්නේ මොකද්ද කියලා තෝරගන්න තව එක උපමාවකින් මම ඔබට පැහැදිලි කරලා දෙන්න. අපි හිතමු ගෙදර කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාවට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එතකොට මේ කාන්තාවට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. මේ කාන්තාවට දරුවෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා, අයියා කෙනෙක් ඉන්නවා, නංගි කෙනෙක් ඉන්නවා, අල්ලපු ගෙදර තව ඉන්නවා මෙයාගේ යාළුවෙක්, තව මෙයාගේ තරහකාරයෙක් ඉන්නවා. දැන් මේ ඔක්කොම පිරිස ඉන්න තැනට අර කාන්තාව ඉනවා. දැන් මේ ආරම්භනේ ගොඩ නැගිච්ච ගම කෙනෙකුට කවුද හම්බෙන්නේ? අම්මා කෙනෙක්. කෙනෙකුට බිරිඳා, කෙනෙකුට දුවේ, කෙනෙකුට නංගි කෙනෙක්, කෙනෙකුට අක්කා කෙනෙක්, තව කෙනෙකුට යාළුවෙක්, තව කෙනෙකුට තරහකාරයෙක්. එතකොට මේ එක එක්කිනාට මේ පහළ වෙච්ච මේ ජාතිය එකක්ද වෙන වෙනද? එක්කෙනෙකුට හම්බුනේ අම්මා කියන ජාතිය පහළ වුණේ.
තව කෙනෙකුට පහළ වුණා දුව කියන ජාතිය. තව කෙනෙකුට පහළ වුණා බිරිඳ කියන ජාතිය. යාළුවා කියන ජාතිය තරාකාරය කියන ජාතිය පහළ වුණා. ඔය විදිහට කෙනාට කෙනාට වෙනස් විදිහට ජාති පහළ වෙන්න පටන් ගත්තා. එතකොට දැන් හොඳට කල්පනා කර බලන්න අර ආපු කාන්තාවක ජාතිය. අර ආපු කාන්තාවක ජාතිය. ඒ ආපු කාන්තාව නෙමෙයි ජාතිය මොකද්ද? එතකොට මේ පහළ වෙච්ච ජාතිය කොහෙද පහළ වුනේ? එතකොට මේ සිතක පහළ වෙච්ච ජාතිය. ඇත්තටම මේ ජාතියටම තමයි සිත කියන්නේ. ආයි සිත වෙනමයි ජාතිය වෙනමොත් නැහැ. පැහැදිලිද? සිත වෙනම තියනවා, ජාතිය වෙනම තියනවත් නෙමෙයි. සිතක් තිබිලා ඒක මතට ජාතිය පහළ වුණත් නෙමෙයි. ඒ පහළ වෙච්ච ජාතියටම තමයි මොකද්ද සිත කියලා කියන්නේ. අන්න ජාතියක් පහළ වුණා. කෙනෙකුට පහළ වුණා මොකද්ද? මම මේ කෙනෙකුට කියලා මුලින් කිව්වට එතකොට කෙනෙක් හිටියෙත් නැහැ. එතකොට මේ පහළ වෙච්ච ජාතියම තමයි මේ කෙනා බවට පත් වෙන්නේ. හරි. එතකොට මම මේක ඉස්සරහට යනකොට තවත් විස්තර වෙයි. දැන් එතකොට ඔහොම පහළ වුණා මොකද්ද? ජාතිය. කෙනෙකුට අම්මගෙන බිරිඳා ස්වාම දුවේ නංගිගෙන අක්කගෙන යාළුවේ තරහකාරයෙක් විදියට. එතකොට දැන් මේ ජාතිය පහළ වුණේ සංජාති වෙලා නේද? ඇයි පෙර මතක සටහන් වලට කියන්නේ පෙර පහළ වෙච්ච මතක සටහන් කියන්නේ මොකද්ද? පෙර පෙර පහළ වෙච්ච ජාති වලට සාපේක්ෂව නේද මේ ජාතිය පහළ වුණේ? කෙනෙකුට බිරිඳ කෙන ජාතිය පහළ වුණේ කොහොමද? පෙර පහළ වෙලා තිබ්බ ජාති වලට සාපේක්ෂව අනිත් ජාතිය පහළ දුන්නා. කෙනෙකුට දුව කියන සංඥාව පහළ වුණා. දුව කියන ජාතිය පහළ වුණා. එතකොට පෙර පහළ වෙලා තිබ්බ ජාති වලට සාපේක්ෂව. හොඳට මේ කාරණේ ඔබට තේරෙනවා නේද? එතකොට මේ විදිහට පෙර අර පහළ වෙච්ච ජාති වලට සාපේක්ෂව අන්න ජාති සංජාති වෙනවා. අන්න ජාති සංජාති වෙලා මොකද වෙන්නේ? අලුත් ජාතියක් පහළ වෙනවා. පැහැදිලිද? හරි. දැන් ඔන්න අලුත් ජාතියක් පහළ වෙච්ච තැනදී තමයි මොකද ඔන්න විශ්ලේෂණය යාතේ සන්තේසං සත්තානං තම්මිතම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා. දැන් මෙතන මොකද වෙන්නේ? දැන් මේ ජාතිය පහළ වෙනවත් එක්කම මේ බාර ගැනීම සිද්ධ වෙලා, මේ ආරම්භනේ බාර ගැනීම සිද්ධ වෙලා ජාතිය පහළ කරගන්නේ කොහොමද? කන්දානම් පාතු භාවෝ. දැන් මෙතන පහළ වෙනවා මොකද්ද? රූපයක්. මොනවාද කන්දානම් කියලා කිව්වේ? මොකද්ද? ස්කන්ධ ටිකක් පහළ වෙනවා. ස්කන්ධ ටික කියන්නේ මොනවාද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. දැන් මෙතන මොකද්ද පහළ වෙනවා? මොකද්ද? රූපස්කන්ධය. රූපස්කන්ධය පහළ වෙනවා. දැන් මේ පහළ වෙන මේ රූපස්කන්ධයේ බාහිර තියෙන රූපයක්ද? අන්න ඕක තමයි අපිට තෝරගන්න ඕනි කාරණේ. එතකොට මේ දැන් කෙනෙකුට මේ අම්මා කියන සංඥාව, දුව කියන සංඥාව, බිරිඳ කියන සංඥා ජාතිය මේ පහළ වෙද්දි මේ පහළ වෙන මේ රූපය මොකද්ද? බාහිර තියෙන එකක් නෙමෙයි. එතකොට අර නාම ගෝත්‍ර ටික එකතු වෙලා තමන්ගේ දුව කියන සංඥාව ඔන්න පහළ වෙනවා. නාම ගෝත්‍ර ටික එකතු වෙලා අන්න ජාතියක් පහළ වෙලා අන්න මොකද්ද? රූපයක් පහළ වෙනවා. හැබැයි මේ රූපය තනියම හටගන්නේ නැහැ. රූපයක් පහළ වෙන තැනම රූපය පහළ වෙන්නේ ඇත්තටම අපි දැන් පොතේ ලිව්වට ඉස්සෙල්ලා රූප කියලා ලිව්වට මොකද්ද? රූපයක් පහළ වෙන්නේ මොකද්ද? වීමක් දැනවිලා. ඒකෝ මේ රූපය පහළ වෙනකොට යම් වීමක් දැනවෙනවා. ඒ රූපයට අදාළ, ඒ ජාතියට අදාළ මොකද්ද? යම් වීමක්, වේදනාවක් දැනවෙනවා. වේදනාවක් පහළ වෙනවා. එතකොට මේ රූපයටම අදාළව යම් සංඥාවක් පහළ වෙනවා. එතකොට මේක මේ ගොඩ නැගින්නේ සංකාර වැඩපිළිවෙලකින්. මේක ගොඩ නැගින්නේ යම් කිසි සංකාර වැඩපිළිවෙලකින්. දැන් බලන්න මේ යන මේ සංකාර වැඩපිළිවෙල අපේ ප්‍රඥාවෙන් අරින්න වෙන තෝරගන්න ක්‍රමයක් ඇත්තේම නැහැ. දැන් මේ අධික වේගයෙන් අපිට මේ පරණ මතක සටහන් ටිකක් එකතු කරලා පරණ පහළ වෙච්ච ජාති ටිකක් සංජාතික වෙලා අධික වේගයෙන් මේක මොකද? සකස් වෙන, සකස් වීම අපිට ප්‍රඥාවෙන් තෝරගන්න බෑ. දැන් එතකොට මොකද්ද? මෙතන වෙන්නේ සංකාර කියන්නේ මොකද්ද? එකතු කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙතන මොකද්ද? සංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් වෙනවා. මොකද මේක වෙන්නේ නිකන් අර පරණ ජාති ටික එකතු කරලා එහෙම දෙන්නේ නැහැ. මොකද්ද? ඒක එකතු කරලා මොකද්ද? සංස්කරණය කරලා අලුත් ජාතියක් හදලා තමයි හැම වෙලාවෙම දෙන්නේ. කිසිම වෙලාවක ජාති දෙකක් හම්බ වෙනවද?
කිසිම වෙලාවක එකම ජාතිය දෙපාරක් හම්බ වෙනවද? එකම ජාතිය කිසිම වෙලාවක දෙපාරක් හම්බ වෙන්නේ නැහැ. අන්න මොකද පහළ වුණා? අන්න ජාති පහළ වුණාක රූප වේදනා සංඥා සංකාර. එතන මොකද විඥානේ දැනගැනීමක් පහළ වුණා. යම්සි දැනගැනීමක් පහළ වුණා. මොකද? අම්මා කියන සංඥාවාව, දුව කියන සංඥාවාව, දුව කියන රූපය පහළ වුණා, දුව කියන වේදනාව පහළ වුණා, දුව කියන සංඥාව පහළ වුණා, දුව කියන සංකාරය පහළ වුණා, දුව කියන දැනගැනීම විඥාණය පහළ වුණා. හරි. දැන් මේ පහළ වුණාට පස්සේ දැන් මේ පහළ වෙච්ච එක ඒම තමයි සිත කියලා කියන්නේ. එතකොට මේකම තමයි ඒ මොහොතේදී ඒ පුද්ගලයාගේ මොකද්ද? ලෝකය වෙන්නේ. ලෝකය වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මේ බුද්ධ ශාසනයේ ලෝකය කියලා කියන්නේ මොකටද? මේ බාහිර තියෙන එකක්ද? බුද්ධ ශාසනයේ ලෝකය කියලා කියන්නේ මේ පහළ වෙච්ච සිත තමයි. මොකද මෙතනින් එහා එකක් අපිට ගෝචර කරගන්න පුළුවන්ද? මෙතනින් එහා එකක් ගෝචර කරගන්න බෑ. ඒක තමයි රෝහිතස්ස සූත්‍රය කිව්වේ. මෙතනින් මේ පාරම්පරාවට පස්සේ ගොඩනගෙන මේ සිතට එහා දෙයක් කවදාවත් මොකද්ද අපිට ගෝචර කරගන්න බෑ. එතකොට මේ පහළ වෙච්ච සිතම තමයි මොකද්ද? ලෝකය වෙන්නේ. දැන් කියනකොට ඔන්න පහළ වුණා. මොකද දුව කියන සංඥාව. දුව කියන රූපේ පහළ වුණා. දුව කියන වේදනාව පහළ වුණා. දුව කියන සංඥාව පහළ වුණා. දුව කියන සංකාරය පහළ වුණා. දුව කියන විඥානය පහළ වුණා. කෙනෙකුට පහළ වුණා විරිඳ කියන රූපේ පහළ වුණා. විරිඳ කියන සංඥාව පහළ වුණා. විරිඳ කියන වේදනාව පහළ වුණා. විරිඳ කියන සංකාරය පහළ වුණා. විරිඳ කියන විඥානය පහළ වුණා. අන්න කෙනෙකුට මොකද්ද? අම්ම කියන රූපේ පහළ වුණා. වේදනාව සංඥාව සංකාරය විඥානය පහළ. තව කෙනෙකුට මොකද්ද? යාළුවා කියන මොකද්ද? රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය පහළ වුණා. එතකොට මේ බුද්ධ ශාසනය මේ කතා කරන රූප අපි මේ බාහිර දින රූපයක්ද එහෙම නැත්නම් මොකද්ද? ගොඩනැගෙන රූපයක්ද? තේරුණා? සිතේ ගොඩනැගෙන රූපයක් ගැනමයි මේ කතා කරන්නේ. බාහිර තියෙන රූපයක් ගැන නෙමෙයි. එතකොට මේ බාහිරක් ඇත්තටම ගෝචර කරගන්න බෑ කියලා ඔබට මේ දේශනාව යන අතරේ ඔබට තේරේ. හරි. ඔන්න පහළ වුණා. දැන් ඔන්න මොකද? ඔන්න දැන් මේක බාරගත්තා. මේක බැසගත්තා. බැසගෙන බාරගෙන ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව වන්න මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන අන්න පහ සකස් වුණා. මේ සකස් වෙනකොට අන්න මොකද්ද? ආයතනානම් පටිලාභෝ වෙනවා. මොකද්ද? හරි. ආයතන පහළ වෙනවා. දැන් ඔය කොහොමද ආයතන පහළ වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. හරි. දැන් මෙතනදී දැන් කෙනෙකුට මේ දුව දැන් දුව කියන සංඥාව පහළ වුණා. දුව කියන ජාතිය පහළ වුණා. දැන් එයාට හැඟීමක් එනවා. මොකද්ද? ඒ පහළ වෙච්ච දුවමයි මොකද්ද? දැන් මේ පහළ වෙච්ච දුව කියන ජාතියමයි එළියේ ඉන්නේ. ඒ දුවට සාපේක්ෂව මම මොකද්ද? ඇතුලේ ඉන්නවා කියලා. පැහැදිලිද? ඒ පහළ වෙච්ච දුවමයි එළියේ ඉන්නේ. ඒ දුවට සාපේක්ෂව මම මෙහි ඉන්නවා කියලා. හරි. එතකොට දුව කියන එක පහ සකස් වෙලා තියෙන මොකද්ද? රූපයක්. රූප රූපයක්. එතකොට මේ රූප රූපේ සාපේක්ෂව මේ පැත්තෙන් පහළ වෙනවා මොකද්ද? ඇහැක්. පැහැදිලිද? එතකොට මේ ඇහැයි රූපේ මේ ඇහැ කියන්නේ මේ ඇහැද බුද්ධ ශාසනේ? මේ ඇහැ නෙමෙයි. පැහැදිලිද? එතකොට දැන් බලන්න දැන් අර පහළ වෙච්ච රූපය බාහිරින් හම්බෙච්ච එකකුත් නෙමෙයිනේ. හැබැයි ආරම්භණය නැතුව ගොඩනැගෙන්නෙත් නැහැ. හරි. ආරම්භණය දැන් අර කාන්තාව අතන්ට ආවේ නැත්නම් ඒ ආරම්භණය ආවේ නැත්නම් මේ ඉන්න අයට එකකටත් ඕක ගොඩනැගෙන්නෙත් නැහැනේ. ගොඩනැගෙන්නෙත් නැහැ. ආරම්භණය ඕනේ. අපි දැන් මේ ආරම්භණය ආවම මේ ගොඩනගෙන ගොඩනැගීම කෙනාට කෙනාට මොකද්ද වෙනස්? පැහැදිලිද? දැන් ඊට පස්සේ යන හැඟීමක් එනවා. මොකද්ද? එයා බාහිරින් ඉන්නවා, මම ඇතුලෙන් ඉන්නවා කියලා. හැබැයි දැන් මේ පහළ වෙච්ච මේ රූප රූපයයි ඇහැයි දෙකම පහළ වුණේ කොහෙද? එකම සිතේ, එකම විඥානයේ තුල. එකට පහළ වෙලා එකට මොකද්ද? නිරුද්ධ වෙනවා. එකට පහළ වෙලා එකට නිරුද්ධ. මේක වෙනම තියෙන දෙකක්ද? වෙනම තියෙන දෙකකුත් නෙමෙයි. හැබැයි වෙනම දෙකක් තියෙන බවට දැන් මොකද්ද? දැනීමක් පහළ කරලා දෙනවා. මොකද්ද? වෙනම දෙකක් තියෙන බවට මොකද්ද? දැනීමක් පහළ කරලා දෙනවා. හරි. දැන් ওই දුව කියන જાතිය, හරි. තව මොකද්ද? දුව කියන જાතියට ගොඩනැගිච්ච ශබ්ද රූපෙකුත් තියෙනවා. දුව කියන જાතියට මොකද මේ දුව කියන જાතිය හැදෙන්න සංජාති වෙන්න ශබ්ද જાතියත් එකතු වෙලා තියෙනවා නේද? එතකොට දුව කියන එකට ගොඩනැගෙන මොකක්ද අන්න ශබ්ද රූපයකට නැවෙනවා. එතකොට මේ ශබ්ද රූපයකට අනුකූලව මොකද්ද? කනකුත් හට ගන්නවා. හරි. ඊළඟට දුව කියන කෙනා පිළිමදව මොකද්ද? කුඩා කාලේ සිට අර ඉබ්බලා මේවා කරලා මොකද්ද? සුවද
ජාතියකුත් පහළ වෙනවා තියෙනවා. ඒකට අනුකූලව නාස් ජාතියකුත් පහළ වෙනවා. ඊළඟට මොකද්ද? දුව කියන එක සම්බන්ධ රස ජාතියකුත් පහළ වෙලා ඒකට අනුකූලව මොකද්ද? දිව ජාතියකුත් පහළ වෙනවා. දුව සම්බන්ධයෙන් දුව ජාතිය සම්බන්ධයෙන් ස්පර්ශයකුත් පහළ වෙනවා. දුව ජාතිය සම්බන්ධයෙන් කයකුත් පහළ වෙනවා. ඒක දුව ජාතිය සම්බන්ධයෙන් ධම්මයක් එහෙම නැත්නම් දුව කියන ජාතිය සම්බන්ධයෙන් සංකල්පයක් පහළ වෙලා අන්න ඒකට අනුකූලව මනක් ගොඩ නැගෙනවා. අන්න මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වුණා. දැන් මොකද්ද? ආයතනානම් පටිලාභෝ. දැන් මෙතන මොකද වෙන්නේ? ආයතන ටික පහළ වෙනවා, සලායතන ටික පහළ වෙනවා. මොකද දුව කියන ජාතිය බාහිරේ ඉන්නවාය, එයාට සාපේක්ෂව ඇහැ කන නාසය දිව ශරීරය මන මෙතන ඉතියනවාය, මම මෙතන ඉන්නවාය කියලා. පැහැදිලිද? හැබැයි දැන් මේ දෙකම කොහෙද පහළ වුණේ? මේක වෙනම තිබ්බ දෙකක්ද? මේක වෙනම තිබ්බ දෙකකුත් නෙමෙයි. හැබැයි දෙකක් ඇති බවට අන්න මොකද්ද? විඥානය විසින් මවලා සකස් කරලා දුන්නා. දැන් හොඳට බලන්න. අනිත් සියලුම ජාතිත් ඔහොමයි නේද පහළ වෙන්නේ? සියලුම ජාති. ඒ උපමාව තෝරගත්තාන් පස්සේ අනිත් ඔක්කොම බලන්න. දැන් ඊට පස්සේ අපි හිතමු දැන් මේ වෙලාවේ මම කියනවා මෙන්න මේ වීදුරු දිහා බලන්න කියලා. දැන් මොකද වෙන්නේ? වීදුරු කියන ජාතිය පහළ වෙනවානේ. ඒකත් කොහොමද පහළ වෙන්නේ? දැන් එනවනේ. දැන් වීදුරුවට සාපේක්ෂව මේ පැත්තෙන් මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරය මන පහළ වෙනව නේද? දැන් වීදුරුවට සාපේක්ෂව මොකද්ද? වීදුරු රූපය, වීදුරු වේදනාව, වීදුරු සංඥාව, වීදුරු සංකාරය, වීදුරු විඥාණය පහළ වෙනව නේද? අන්න ඒකත් එක්ක මොකද්ද? වීදුරුව දකින්න ඇහැ, වීදුරුව ඇහෙන කන, වීදුරුවට අනුකූලව නාසය, වීදුරුවට අනුකූලව දිව, වීදුරුවට අනුකූලව කය, වීදුරුවට අනුකූලව මන සකස් වෙනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ මේක දැන් සකස් වෙලා ඊළඟ මොහොතේ මොකද වෙන්නේ? සකස් වෙන තැන නිරුද්ධ වෙනවා. ජාතිය පහළ වෙච්ච තැනම මොකද වෙන්නේ? ජාතිය ජරාවටත් මරණයටත්පත් වෙනවා. දැන් මේ ජාති, ජරායි, මරණයි කියන එක වෙන වෙනම අවස්ථා තුනක තියෙන එකද නැත්නම් එකටම තියෙන එකද? අතර මේක තියෙන මොකද්ද? එකටම තමයි. පැහැදිලි. එකටම තමයි තියෙන්නේ. අන්න ඔතනදී තමයි මොකද්ද? තේසං යාතේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති. දැන් තමයි මොකද්ද? සත්වයා පහළ වෙන්නේ. තේනවාද? මේ මනුෂ්‍ය ජාතියක්වත් දේව ජාතියක්වත් මේ මනුස්ස අපි මේ දැන් හිතන් ඉන්න මනුෂ්‍ය ජාතියක් දේව ජාතියක් බලු ජාතියක් ගැන නෙමෙයි මේ කතා වෙන්නේ. දැන් ඒ ජාතිය පහළ වෙනකොට නේද දැන් මෙතනදී තමයි මොකද්ද? මම උපදින්නේ. මෙතනදී තමයි මොකද්ද? මම උපදින තැන. මෙතන තමයි මම උපදින්නේ. අන්න මෙතනදී තමයි සත්වත්වය පහළ වෙන්නේ. සත්වයා පහළ වෙන්නේ. දැන් ඒ සත්වයා පහළ වුණා, මම ඉපදුනා. එතනම මොකද වුනේ? ඉපදිච්ච තැනම ජරාවටපත් වුණා, මරණයටපත් වුණා. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ වීදුරුව ගැන මම මේ කිව්වා. දැන් මම කියනවා බුදු පිළිමේ දිහා බලන්න කියලා. දැන් එතකොට වීදුරුව බලද්දි තිබ්බ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික බුදු පිළිමය දිහා බලද්දි තියෙනවද? දැන් ඒ මොකද්ද? එතන පහළ වෙච්ච සත්‍යයා මොකද්ද? සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච තැනක තමයි. එතන පහළ වෙච්ච මම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච තැන තමයි. එතන පහළ වෙච්ච ලෝකය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච තැන තමයි. මොකද්ද? මේ අලුත් ලෝකය හටගන්නේ. පැහැදිලි. දැන් ඔය හැම ෂණ මාත්‍රයක් 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 පාසම මොකද වෙන්නේ? ජාති සංජාති වෙනවා. හොඳට බලන්න මේක. මේක ඔබේ මොකද්ද? මේක ඇහෙන් දකින්න පුළුවන්, කනින් දහන කනටකට කියලා මේ තෝරගන්න පුළුවන් එකකුත් නෙමෙයි. නාසයෙන් දිවෙන් කයෙන් මනින් දැනගන්න පුළුවන් එකකුත් නෙමෙයි මේ කාරණේ. ප්‍රඥාවෙන් විතරයි කියන්න පුළුවන්. මම මේ කියන වචනවලත් මේ කාරණේ නැහැ. නැමෙ නැත්තම් මේ කියන උපමාව ඔබ අල්ලගත්තොත් මේ උපමාවෙන් උඩට තෝරගන්න වෙන්නේ නැහැ මේ කාරණේ. දැන් මේක ප්‍රඥාවෙන් මේක අන්න බලනකොට, අන්න ප්‍රඥාවෙන් දැස් පියාගෙන විනාඩියක් දෙකක් බලනකොට අන්න ඔබට තේරෙනවා අධික වේගෙන් ජාති සංජාති වෙලා මොකද්ද විස්තරේ තියෙන්නේ? ජාති සංජාති වෙලා, ඔක්කාන්ති වෙලා, අබිනිබ්බන්ති වෙලා, කන්දානම් පාතුභාවෝ, ආයතනම් පරිලාභෝ, ආයතන පහළ වෙලා අන්න මොකද්ද? සත්වයා උපත්ති ලැබනවා. මේක බැස ගන්නවා. මේක බැස ගන්න පිහිටනවා. බැසගෙන පිහිටලා පිහිටලා තමයි මේක ගොඩ නැගෙන්නේ. මේක ඝන සංඥාවට ගන්නවා. දැන් මොකද්ද? දැන්
අර පහළ වෙච්ච දුවක දුවමයි මේ ඉන්නේ කියන එක මොකද්ද? බැස ගන්නවද නැද්ද? බැස ගන්නවද නැද්ද? ඒක බැස ගන්නවා. ඒක පහළ වෙනවා. ඒක අභිනන්දනය කරනවා. ඒක බාර ගන්නවා. හරි. දැන් මෙන්න මෙතනදී තමයි මොකද්ද? ජාතිපි දුක්ඛ පහළ වෙන තැන. දැන් මෙතනදී තමයි මොකද්ද? ජාතිපි දුක්ඛ පහළ වෙන තැන. එතකොට මේ හැම වෙලාවෙදි මේ ජාතිය පහළ වෙනවා නම් ඒ ජාතියට සාපේක්ෂව මොකද පහළ වෙන්නේ? මම පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ? විඳින්න පහළ වෙනවා. විඳින්න පහළ වෙනකොට ඒකට සාපේක්ෂව මොකද්ද? දුක පහළ වෙනවා. එතකොට හැම වෙලාවෙම මෙහෙම ජාතියක් පහළ වෙන තැන දුකක් පහළ වෙනවා. ඉතින් අපිට ඕනම් විනාඩියක් විතර දැස් පියාගෙන බලන්න පුළුවන් මේ ජාති පහළ වෙන විදිය. සිල් දනම දැස් පියාගෙන බලන්න මේ ජාති පහළ වෙන විදිය. හොඳයි. මොකද හිතේ? දැන් බලන්න හුලඟේ ශබ්දය ඇහෙනකොට මොකද වෙන්නේ? හුලඟ පිළිබඳ ජාතිය පහළ වෙනවා. ඊළඟට දැන් මේ වචන වචනයක් වචනයක් ගන්න මොකද වෙන්නේ? එතකොට මේ ජාති පහළ වෙන්නේ සංජාති වෙලාම නේද හැම වෙලාවෙම? අන්න එතකොට රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් පහළ වෙනවා නේද? එතකොට හැම වෙලාවම මේ ජාතියට සාපේක්ෂව මොකද්ද? ඇහැක් කනක් නාසයක් දිව ශරීරයක් මනක් හටගෙන මොකද්ද? මම පහළ වෙනවා. විඳින්න පහළ වෙනවා. විඳින දේ පහළ වෙනවා. ඊට පස්සේ ඒක එතන මොකද වෙන්නේ? එතනම නිරුද්ධ වෙනවා. සමුදේ වෙච්ච තැනම නිරුද්ධ වෙනවා. ඊළඟට මොකද්ද? අපි දැන් මෙහෙම ගනිමු. හඳ කියලා ගනිමුකෝ. දැන් එතකොට මෙතන විතර්කයක් යනවා. මෙන්න මෙහෙම දැන් හඳ කියලා කිව්වා පස්සේ හඳට රූප රූපයක් තියෙනවානේ. ඒක රූප රූපයට සාපේක්ෂව මොකද්ද? ඇස පහළ වෙනවා. දැන් හඳ කියන එකට හඬකුත් තියෙනවද නැද්ද? හඳට අපි නාමයක් දීලා තියෙනවනේ. මොකද්ද හඳ කියලා? ශබ්ද රූපයක්ත් තියෙනවානේ. අන්න ඒකට ඔන්න පහළ වෙනවා. දැන් හඳ කියන එකට ගන්ධයක් තියෙනවද? තියෙනවද? හඳ කියන එකට ගන්ධයක් තියෙනවද? හැබැයි ගන්ධයක් නැති තැන ගන්ධයක් තියෙනවද නැද්ද? නෑ කියන තැනම එතන ඇති බව එනව නේද? තේරුණාද නැහැ මේ කියපු කාරණේ? යමක් නෑ කියලා දැනගන්නෙත් මොකද්ද? තියෙන තැනකින්ම නේද? සාපේක්ෂවම ඒක දැනගන්නේ. ඒක තමයි හැම වෙලාවම ඇත කියන අන්තයත් එක්කම කෙලින් බැඳිලා තියෙනව මොකද්ද? නැත කියන අන්තය. එතකොට ගන්ධයක් නැහැ කියන තැන මොකද්ද තියෙනවා? ගන්ධයක් තියෙනවා කියන තැන. දැන් ওই විදිහටම තමයි. හඳට රසක් නැහැ. හැබැයි මොකද්ද? රසක් නැති බව මොකද්ද? හඳ ස්පර්ශ කළ නැති වෙයි. ඉතින් හැබැයි මොකද්ද? ස්පර්ශය නැති බව කියන ස්පර්ශය තියෙනවා.